දිනක්ෂිගෙන් පස්සේ ශාලිනි ගාවට යනවා කියන අයට ශාලිනි කනේ ඇඟිලි ගහ ගන්නම කියයි. සාරකගේ බින්දුන විවාහ ගැන කියලා දිනක්ෂිටත් සාරංගටත් ඉවරයක් නැතුව චෝදනා නගන බොහෝ දිනක ඔවුන්ගේ ඊළඟ ගුදුර කරන් ඉනි ශාලිනි තාරකා. දිනක්ෂි සහ සාරංගගේ ළඟම යෙහෙලියක් වුණ ශාලිනිව මේ කතාවට පටලවන පිරිස ශාලිනි සාරංගගේ ඊළඟ ඉලක්කය බව කියමින් නොඑක අපහාස කරමින් ඉන්නවා. කොටින්ම සාරංග දිනක්ෂි එක්ක ඉන්න ෆොටෝ එකක් Facebook එකට දැම්මත් ඒකට අනවශ්‍ය කමෙන්ට් කරන බලකායට ශාලිනි කමෙන්ට් එකකින්ම උත්තර දීලා තිබුණේ මේ විදිහට. අනේ ඉතින් මේකේ පරණ කුණු අවශ්‍යගෙන නටන් හදන අයියලා මල්ලිලා අක්කල නංගිලා හැමෝටම පොදුවේ කියන්න හිතුවා. මොකද ඔය කියන හැම එකක්ම අපි hina වෙවි කියවනවා. ඔයාලා පුපුර පුපුර අපිට අතල් දෙනවා. සාරංග දිනක්ෂි පැත්තකින් තියලා මාවත් දසුන්නත් සම්බන්ධ කරන්න බැලලෙන්න හදන සෙට් එකට තමයි මේක. ඔව් මොකක් හරි හේතුවකට ඒක නම් මැරුණා. ඒ හිඳ වෙන කාරණයක් නිසාද සිහින් හිටපු නිසාද කියන්න ඒ පුද්ගලයා හැරෙන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. වැඩිහිටියෙක් තමන්ගේ ජීවිතයට හානි කරගෙන බාහිර කෙනෙකුට දොස් කියන්න බෑ. ඔය වචනකින්වත් වරදක් නොකලාය කියන විදිහට මම මිනි මරුවා නම් මට මේ විදිහට නිදැල්ල ඉන්නත් බෑ. ගෑනු කීප දෙනෙක් අසන්න කළාම ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනවා. ඒ වගේම ගෑනු දෙතුන් දෙනා ආශ්‍රය කරන පිරිමි මේ කාරණාවේදී ඒ පුද්ගලයාව සාධාරණකරණීය කළත් උඩේ ඉන්න දෙවියෝ ඒවට පිළිතුරු දීලා තියෙනවා. මේ සිද්ධිය වෙලා අවුරුදු 3ක් ගෙවිලත් මං එතනින් ගොඩට ආවට එතනින් ගොඩ එන්න බැරුව එරිලා ඉන්න සමහරක් ගැන හරිම දුකයි. මොකද එදත් ඔයාලා මට අපහාස කළා. හැබැයි මං ඒවට වැටෙන්නේ නැතුව ඉදිරියට ආවා. අද මට රිද්දන්න කියලා පාවිච්චි කරන්නේ කාරණාව සත්‍ය දන්න විහිළුවක් විතරයි. මොකද බිමට වැටුණු මම අවුරුදු 3ක් ඇතුළත ගොඩාක් දේවල් ගොඩනගා ගත්තා. ආයෙ වටන්න බැරි වෙන්න. හැබැයි ඔයාලා මොනවද කරගත්තේ? තමන්ට, තමන්ගේ ජීවිතයට, තමන්ගේ පවුල දරුවන්ට, දෙමාපියන්ට, අනුන්ට පද හදන රැඳුනකොට එදා මට වුණ දේ, එදා මේ අයට වුණ දේ හෙට ඔයාලට ළඟම කෙනෙක්ට වෙන්න පුළුවනි. ඉතින් නපුංසක ආත්ම වලින් මිදෙන්න බැරි හැමෝටම අදහන දෙවියන්ගේ පිහිටයි.